කොළඹ කොච්චකඩේ ශාන්තන්තුනි දේවස්ථානය කිතුණු බැතිමතුන්ගේ පමණක් නෙමෙයි වසන්ත සර්ව ආගමික වන්දනාවට පාත්‍ර වෙන සිද්ධස්ථානයක්. අද උදෑසන කාලයේ පාස්කු ඉරිදා දින විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේව මෙහෙය පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ තමයි කොච්චකඩේ ශාන්තන්තුනි දේවස්ථානයටත් මේ ප්‍රහාරය එල්ල වී තිබුණේ. අපි සූදානම් මේ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක කැමරාවක පටිගත වී තිබුණා මේ ප්‍රහාරයේ දර්ශන. අපි පළමුව නරඹමු එම දර්ශන. මේ පිපිරීම සිදු වූ වහාම තුවාල ලැබූ පිරිස් වහ වහා කොළඹ ජාතික රෝහලට යැවීමට පියවරගෙන තිබුණා. විශේෂයෙන්ම අද ඉරිදා දිනයක් නිවාඩු දිනයක් වුණත් සෞඛ්‍යංශ ආරක්ෂකංශ වහා ක්‍රියාත්මක වී ක්‍රියාගත යුතු ක්‍රියාමාර්ග මේ තුවාල ලැබූ ජනතාව බේරා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ආකාරයක් තමයි අපිට දකින්නට පුළුවන්කම ලැබුණේ. වගේම කොළඹ නගරයේ පිහිටි පෞද්ගලික රෝහල් පවා මේ කටයුත්තට කිසිදු ගැටලුවකින් තොරව මැදිහත් වී සිටි ආකාරයක් අපිට දැක ගන්නට පුළුවන්කම ලැබුණා. ඒ වගේම ශාන්ත අන්තෝනි දේවස්ථානය ඔබ මේ දකින්නේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය. මේ දේවස්ථානය ඇතුළත ඒ වගේම දේවස්ථානයේ පිටත සිරුරු විසිරී තිබෙන දර්ශන කිසිවක් විකාශය නොකිරීමට අප වගේ කිතු මාන්තයක් ලෙස තීරණය කර තිබෙනවා. එම දර්ශන ඔබ ඔබ සඳහන් කරපු කාරණය නිවර්දී. මොකද ඔබ කලින් සඳහන් කළා අප සමාජ මාධ්‍ය වලට වඩා තොරතුරු තහවුරු කර ගනිමින් ඒ තොරතුරු නිවැරදිතාවය පිළිබඳව වගකීම දරමින් ඒ තොරතුරු ජනතාවට ලබා දෙන බව. ඒ වගේම තමයි මේ සිද්ධිය උස්ථානයේ තිබෙන සියලු දර්ශන අපි එසනින් ඔබ සඳහන් කළ පරිදි ජනතාව වෙත ඉදිරිපත් කරේ නෑ. මොකද වගකිව යුතු මාධ්‍ය ආයතනයක් විදිහට ජනතාව වෙනුවෙන් අපි තොරතුරු වාර්තා කරන්නේ. නමුත් අපි ඒ පිළිබඳ ඒ මාධ්‍ය ආචාර ධර්ම ආරක්ෂා කර ගනිමින් තොරතුරු වාර්තා කිරීම සඳහා අද දවස පුරාම වගේම ඉතිහාසයේ වගේම අද දවස පුරාත් කටයුතු කළා. විශේෂයෙන්ම මේ ම්ලේච්ඡ ප්‍රහාරයන් නිසා පීඩාවට පත් වූ කුඩා දරුවන් රසකගේ දර්ශන අපිට දැක ගන්නට පුළුවන්කම ලැබුණා. මේ කොච්චකඩේ දේවස්ථානයේ ඉදිරිපිට සිය පියා මියගොස් සිටින ස්ථානයක සිටි පුංචි දැරියක් කනා වැළපෙන ආකාරය අපි මේ දර්ශනවල දුටුවා. ඉතාම සංවේදී දර්ශන පෙළක් තමයි අප එහිදී අපිට දැක ගන්නට පුළුවන්කම ලැබුණේ. කොහොම වුණත් මේ දර්ශන සමීප කරන්නට අපේ නිෂ්පාදක කණ්ඩායම සූදානම්. මේ එම සිද්ධියේ දර්ශන ඔබ වෙත සමීප කරන්නට මේ කොච්චකඩේ දේවස්ථානයේ ඉදිරිපිට උදෑසන පූජාවට සිය පියා සමග පැමිණි පුංචි දැරියක් මේ ප්‍රහාරය නිසා පියා ජීවිතක්ෂයට පත් වෙලා දැරිය ඇතරම දැනුම් තේරුම් ඇති නෙමේ පුංචි දැරියක්. ඇය මං හිතන්නේ වයස අවුරුදු 3ක් 4ක් වගේ වයස දැරියක්. ඇය සිය පියාගේ සිරුර අසල හඬා වැළපෙන ආකාරය අපිට දැක ගන්නට පුළුවන්කම ලැබුණා. මේ දේවස්ථානය පසුගිය කාල සීමාවේදී අලුත් වැඩියා කිරීම කීපයක්ම සිදු කරා. එම අලුත් වැඩියා කිරීම වලින් අනතුරුව මේ මෑතකදී තමයි දේවස්ථානයේ සියලුම ස්ථාන වන්දනා කටයුතු සඳහා නැවත විවෘත කරලා තිබුණේ. ඔව් ගයන්. ඒ වගේම අපි සවස් කාලයේ තොරතුරු වාර්තා කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සඳහන් කළ කරුණු මත මේ ප්‍රහාරවලට අදාළව සැකපිට මේ වන විට පුද්ගලයන් 7 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සඳහන් කළා මේ ප්‍රහාරවලින් වැඩි පිරිස වැඩි ප්‍රමාණයක් මරාගෙන මැරෙන ප්‍රහාර බවට විශේෂයෙන් ඔහු අප සමග සඳහන් කර සිටියා. මදුෂාන් චතුරංග තවමත් තවදුරටත් රැඳී සිටිනවා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථාන පරිශ්‍රයේ. අපි සූදානම් මදුෂාන් චතුරංග සම්බන්ධ කරගන්නට සජීවීව. මදුෂාන්, අපිට පැහැදිලි කරන්නට පුළුවන්ද දැන් මේ අවස්ථාව වන විට ශාන්ත අන්තෝනි දේවස්ථානයේ තත්වය කෙබඳුද?
ඔබයන් අද පසුරුවේ තමයි මේ ස්ථානයේදී මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිද්ධුනේ. මෙතන සිදුවෙච්ච ඒ පුද්ගල මරණවලට අදාළව විශේෂයෙන්ම අද පසුරුවේ පැය ගණනාවක් පුරා මහේස්ත්‍රාත් වරිය සහ එම විමර්ශන කණ්ඩායම විසින් මේ ස්ථානයේ විමර්ශන කටයුතු ඒ වගේ මේ පරීක්ෂණ කටයුතු සිදුවීමේ අනුකූලව අද පසුරුවේ පහට පමණ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපතට ඒ අදාළ මුපදේරියන් ගෙතවි ඥාතීන්ට හඳුනා ගැනීමට අවස්ථාව ලබා දුන්නා. අද පසුරු 6 පමණ වෙනතෙක් මේ ස්ථානයට පැමිණි ඥාතීන් එම දේරියන් හඳුනාගත්ත බොහෝ දුරට ඇතැම් දේරියන් හඳුනා ගැනීමට සිටිවෙතු නොමැති අවස්ථාවක් අපිට දැක්ක ලැබුණා. ඒ නමුත් ඒ හඳුනාගත් නොගත් සියලු දේරියන් අවසානයේ අධිකරණ වෛද්‍ය බලධාරී කටයුතු වෙනුවෙන් මේ ස්ථානයෙන් බැහැරටගෙන ගියා. ඒ අනුව මේ ස්ථානයේ රැඳී සිටි පිරිසත් අද පසුරු 6 පමණ වෙන විට මේ ස්ථානයේ බැහැර කිරීමට ආරක්ෂකංශ කටයුතු කළා. මේ වන විට සම්පූර්ණයෙන්ම මේ දේවස්ථානය සහ එය අදාළ පරිසරය ආරක්ෂකංශ සිය ආරක්ෂාව යටතේ වැඩි ආරක්ෂාව යොදමින් තමයි මේ වන විටත් පසු වෙන්නේ. විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ දේවස්ථානයේ ඉහළ වහලේට වැඩි අලාභහානි වෙලා තිබෙන මේ ප්‍රහාරයෙන් ඒ වහලේට තාවකාලික ආවරණ යොදමින් නාවික හමුදාව ඒ සඳහා මැදිහත් වෙමින් කටයුතු කරමින් මේ අවට ප්‍රදේශවල ආරක්ෂාව කරකිරීමට පොලිසිය ත්‍රිවිධ හමුදාව සහ ඒ ආරක්ෂක නිලධාරීන් මේ වෙනකම් කටයුතු කරමින් තිබෙනවා. මේ වන විට තත්ත්වය එයයි. ඇඳුමිකේ සැලවීමත් සමග මේ ස්ථානයේ රැඳී සිටි අද දහවල් වෙනතෙක් මේ ස්ථානයේ රැඳී සිටි පිරිස් අද පසුරුවේ ස්ථානයේ බැහැරට ගියා. ඒ අනුව මේ දේවස්ථානය සහ ජම්පටා වීදිය මේ අවට ප්‍රදේශ සියල්ල ආරක්ෂක අංශවල ඒ ආරක්ෂාව යටතේ තමයි මේ වන විට පවතින්නේ. කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය පරිශ්‍රයේ සිටයි අප සමග මදුශාන් සජීවීව සම්බන්ධ වුණේ. අපි සූදානම් අද උදෑසන කාලයේදී මේ දේවස්ථානයේ ඉදිරිපිට අප කැමරාවේ සටහන් වූ සංවේදී දර්ශන පෙළක් ඔබ වෙත ගෙන එන්නට.